අද මම කතා කරන්න යන්නේ ස්ටෙම් සෙල් ග්‍රාෆ්ට්මෙන්ට කොහොමද ලස්සනම තරුණම මුණක් ලබා ගන්න කියලා. මම ඩක් නිමල් ගමගේ. මම ලංකාවේ දැන් වැඩ කරන්නේ. මම ලෝක කොස්මෙටික් සර්ජන්ස් අකඩමියේ සමාජිකේ. අද මම කතා කරන්න යන්නේ ස්ටෙම් සෙල්ස් ග්‍රාෆ්ටින් වලින් කොහොමද අපේ මුහුණ සහ අනිකුත් ප්‍රදේශවල තරුණකම ලබා ගන්නෙත් ඒක රැක ගන්නෙත් කියලා. ස්ටෙම් සෙල්ස් කියන්නේ මොනවාද? මෙතන උඩින් පෙන්නුම් කරලා තියෙනවා මේ මෙක්සිකාවේ ඉන්න සතෙක්. ගෙම්බෙක් වගේ සතෙක්. මේ සතාගේ කකුලක් කැඩුණොත් ඒ කකුල සම්පූර්ණයෙන්ම ආයෙත් හැදීගෙන යනවා. මෙන්න මේ විදිහට හැදෙන ඉස්සෙල්ලාම ස්ටෙම් සෙල්ස් ඇවිල්ලා ඒ තුවාලේ එකතු වෙනවා. එකතු වෙලා එතනින් අලුතින් ටිෂුස් හැදීගෙන යනවා. පස්සේ කාලයක් යනකොට සම්පූර්ණ කකුලම ආයෙත් හැදෙනවා. එතන මෙතනින් අපිට පෙන්නුම් කරනවා ස්ටෙම් සෙල්ස් වලින් පුළුවන් ශරීරයේ අවයවක් වුණත් අලුතෙන්ම හදාගන්න. අපේ ගෙවල් ඉන්නවා හුණ කියලා සතෙක්. අපි හැමෝම දන්නවා හුණ. හුණගේ වර්ගයක් හැදෙනවා. මේ වර්ගය ආයෙත් සම්පූර්ණයෙන්ම හැදෙනවා. එහෙම හැදෙන්නේ මේ ස්ටෙම් සෙල්ස් වලින්. එතන අපේ ඇඟේ ස්ටෙම් සෙල්ස් තියෙන තැන් ගොඩක් තියෙනවා. බෝන් මැරෝ එකේ ඇට මිදුලල තියෙනවා. හැබැයි අපි ළඟ තමයි දන්නේ අපගේ මේදය තුළ ස්ටෙම් සෙල්ස් රාශියක් තියෙනවා. මේ ස්ටෙම් සෙල්ස් හුඟක්ම දක්න ලැබෙන ස්ටෝරේජ් ෆැක්ට්. එනත්තම් බඩේ, පිටේ උඩ සහ යට, තයිස් වල කියන්නේ කලවවල, එතකොට අත් යට ප්‍රදේශවල තියෙන මේදේ තමයි මේ ස්ටෙම් සෙල්ස් හුඟක්ම පිටන්නේ. එතකොට ස්ටෙම් සෙල්ස් ගැන කියනකොට අපි කලලේ මතක් වෙනවා. කලලයක සම්පූර්ණ කලලයක් සෑදෙන එක සෛලයකින්. ඒක තමයි අපිට තියෙන බොහොම බලවත්ම ස්ටෙම් සෛලය. ඒ වගේම කලලේ කුඩා කාලෙදී අපි ඉතාම කුඩා කාලේ කලලෙන් සෛලයක් වෙන් කරොත් ඒ සෛලයෙන් පුළුවන් අපිට සම්පූර්ණ කලලයක් අයිත් හදාගන්න. එතකොට අපි ට්වින්ස්ලා හැදෙන්නේ, නිමුණු හැදෙන්නේ මේ විදිහට. ෆැක්ටරල තියෙන ස්ටෙම් සෙල්ස් වලට සම්පූර්ණ කලලයක් සම්පූර්ණ පුද්ගලික හදන්න බෑ. වුණාට ඒවට පුළුවන් ඇට, කාටිලේජ්, මාංශපේශි, මේදය, කොලාජන්, ඒ වගේම ස්නායු සහ ලේ නාලිකා සාදන්න පුළුවන්. එතන මේවයි මේ වගේ ස්ටෙම් සෙල්ස්ට අපි ඉංග්‍රීසියෙන් කියනවා මල්ටි පොටෙන්ෂල් සෙල්ස් කියලා. ඒ වගේම සාමාන්‍ය ස්ටෙම් සෛල වල විශාල න්‍යූක්ලියස් එකක් තියෙනවා, න්‍යෂ්ටිකයක් තියෙනවා. ඒ නිසා අපිට සෙන්ට්‍රිෆියුජ් කරාම එහෙම නැත්නම් මේ දේ අරගෙන ඒක සෙන්ට්‍රිෆියුජ් මැෂින් එකේ දාලා වේගෙන් කැරකවුවම අපිට පුළුවන් ඒකේ තියෙන ස්ටෙම් සෙල්ස් වැඩිපුර තියෙන ඒ ස්ටෙම් සෙල්ස් වැඩිපුර තියෙන මේ දේ අනිකුත් මේදෙන් අපිට වෙන් කරගන්න පුළුවන්. එතකොට මේ වගේ ස්ටෙම් සෙල්ස් භාවිත කරාම අපිට වයසක ගිය මූණක් තරුණ කරන්න පුළුවන්. මේ තරුණ කරන පස්සේ දක්න පැත්තෙන් පෙන්නු කරලා තියෙන පින්තූරේ අපි දක්න ලැබෙනවා මේ පුද්ගලයා වයසට ගිහිලා තියෙන විශේෂයෙන්ම ඇස් යට රැලි ගැසීම. උතර කට දෙපැත්තේ තියෙන රැල්ල ටිකක් වැඩි වෙලා තිනවා. මේ රැල්ල වැඩි වෙලා තිනවා. මුළු මූණෙන් තියෙන ඒ හමේ දුර්වර්ණකමක් ඇති වෙලා තිනවා. මේ සියල්ලම අපිට හදාගන්න පුළුවන් ස්ටෙම් සෙල්ස් වලින්. ඒක තමයි ඒ ගත ප්‍රතිපල තමයි මෙතන පෙන්නු කරලා තියෙන්නේ. එතකොට ස්ටෙම් සෙල්ස් අපි සාමාන්‍යයෙන් භාවිත කරලා තියෙනවා අද ලෝකේ. හાર્ට් ඇටැක් එකක් හැදුනන් පස්සේ හදවතේ තියෙන ඒ ඩැමේජ් ට්‍රීට්මන්ට් හොද කරගන්න. ඒ වගේම ජොයින්ට් ප්‍රොබ්ලම්ස් ආතරයිටිස් තියෙනට ස්ටෙම් සෙල්ස් ඉන්ජෙක්ට් කළා අපිට පුළුවන් ආතරයිටිස් වලින් සෑහෙන දුරට සුවයක් ලබා ගන්න. ඒ වගේම මල්ටිපල් ස්ක්ලෙරෝසිස් වගේ ස්නායු රෝග සෑදිච්ච අයටත් ස්ටෙම් සෙල්ස් භාවිත කරලා තියෙනවා ඒ මොලේ අයිත් වර්ධනය කරගන්න. ඊළඟට අපි කතා කරමු කැලල් ගැන. අපි වයසට ගියන් පස්සේ අපේ හමේ තුවාලයක් ඇතුළත් අපිට විශාල කැලලක් ඇති වෙනවා. ඉස්සෙල්ලා අපි තුවාලයක් ඇති වෙනවා, අපි කියනවා කිතින්ජරයක් කියලා. ඊට පස්සේ හම අයිත් හැදෙන්න බලනවා. ඒනට හැදෙන්න පුළුවන්කම තියෙන ස්ටෙම් සෙල්ස් නැත්නම් ස්ටෙම් සෙල් හමට යටින් තියෙනවා නම් විතරම වයසට යනකොට හමට යටින් තියෙන ස්ටෙම් සෙල් ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම සමහර අපේ ඇඟේ ප්‍රදේශ තියෙනවා. ඒ කියන්නේ අපේ බෝන්ස් උඩ, අපේ ස්ටර්නම්, එහෙම නැත්නම් අපේ පපුවේ මැද ප්‍රදේශයේ තුවාලයක් හැදෙනම අපි හැමෝටම ඉතාම කැත විදිහට තමයි කැලලක් ඇති වෙන්නේ. ඒ කැලලට
කැලල තුල සාමාන්‍යම නෙවෙයි තියෙන්නේ. ඒකට හේතුව මොකද අපි බෝන්ස් වල ස්ටෙම් සෙල් නැහැ. ඉතින් අපි සමහර අයට කැලල් ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඇක්සිඩන්ට් වෙලා එහෙම නැත්තම් ඔපරේෂන් එකක් කළා ඇතිවෙච්ච කැලල් කැත විදියට අපි ඒවට කියනවා කීලොයිඩ් කැලල්. එහෙම නැත්තම් හයිපර්ට්‍රොෆික් ස්කාස් කියලා කියනවා. මේ වගේ කැලලක් හැදෙනම මේ කැලල අපි ඉවත් කරලා අලුත්ින් හම හදන්න ඉස්සෙල්ලා අපි ස්ටෙම් සෙල් භාවිත කරොත් ඒ කියන්නේ බඩේ පිටේ තියෙන ෆැට් වලින් මේ දිවත් කරලා ස්ටෙම් සෙල් අරන් එතෙන්ට ඉන්ජෙක්ට් කරාම අපිට පුළුවන් ඒ කැලල ආයි කැත විදිහට හදෙන්න තියෙන ලස්සනට හදාගන්න. එතකොට අපි දන්නවා කුඩා ළමයි බබෙක්ගේ වගේ හමී තුවාලයක් තිබුණාම ඒ හමී තුවාලේ කැලල ඉතාම සුළුෙන් තමයි හැදෙන්නේ. ඒකට හේතුව තමයි අපි කුඩා ළමින්ගේ ෆැට් වල ස්ටෙම් සෙල් ගොඩක් තියෙනවා. මේ නිසා ඒ තුවාලේ වැඩිින් සෑදෙන්නේ නැහැ. අපි වයසට යනටත් ලොකුම හේතුව තමයි අපේ ස්ටෙම් සෙල් අඩුවීම. එතකොට අපි දන්නවා කාන්තාවක් අවුත්තෙන් පස්සේ ඒගොල්ලන්ගේ මුණ ඉක්මනට වයසට යනවා. ඒ වගේම පිරිමි අය වයසට ටිකක් පරක් වෙනවා. ඒවල සාමාන්‍ය වයසට යන අවුරුදු 40න් පස්සේ කාන්තාවගේ ලස්සන ප්‍රදේශ, අපි ලස්සන ප්‍රදේශ කියලා කියන්නේ මුහුණ, පියවුරු සහ තට්ටම් ප්‍රදේශ. මේ ප්‍රදේශෙමින් තමයි සාමාන්‍ය තරුණ කාන්තාවගේ ලස්සන ගොඩක් දුරට නඳා පවතින්නේ. මේ ප්‍රදේශයේ ස්ටෙම් සෙල් හුඟක් නැහැ. මේ නිසා අවුරුදු 35 වෙනකොට වයසට යාම ඉක්මනින් වැඩි වෙනවා. මේකට හේතුවක් තියෙනවා. අපේ සබා ධර්ම කාන්තාවකින් බලාපොරොත්තු වෙන්නේ, කාන්තාවකින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? බබෙක් ලබා ගැනීම. අපගේ මිනිස්්‍ය සංගතිය ඉදිරියට ගෙන යාමට අලුත් පරම්පරාවක් සාදා ගන්න තමයි අපේ සබා ධර්මයේ තියෙන පළමු වන මූලිකම අරමුණ. මේ නිසා කාන්තාවක් ළමයි හදන්න පුළුවන් කාලය පහ වෙනකොට වයසට යන විදිහට තමයි අපගේ ඇඟ සෑදිලා තියෙන්නේ. පිරිමි අයට සාමාන්‍යයෙන් අවුරුදු 40-50න් පස්සේ තමයි වයසට යන්නේ. මොකද පිරිමින්ට ඉඳ අවුරුදු 30-40-50 වෙනකොටත් සෑහෙන දුරට හොඳ විදිහට බබලා හදන්න පුළුවන් නිසා. ඉතින් මේ වගේ තැන් වලින් වයසට යනකොට ඒ වයසට යන එක අඩු කරන්න අපිට භාවිත කරන්න පුළුවන් අපගේ ස්ටෝරේජ් ෆැක්ට්, නැත්නම් ගබඩාමේද, බඩ, පිට, අත්‍යර සහ ඉනනි රීජ මේ වගේ තැන්වල තියෙන ස්ටෙම් සෙල්. මේ සෙල් අපි භාවිත කරාම වයසට යන එක එහෙම පිටින්ම අඩු කරලා නවත්තලා ලස්සන වැඩි කරන්නත් පුළුවන්. එතකොට මුණක් වයසට යන්නේ සාමාන්‍ය ඇසට් ප්‍රදේශයෙන් වැලිය තියෙනවා, කටද වැත් වැලිනවා, ඒ වගේම නළේ වැලිනවා, මුළු මූණම පාත් වෙලා මේ වගේ හතරැස් ස්වභාවයකට පත් වෙනවා. තරුණ කාලේදී නළල හොඳට පෙරලා තිනවා, කම්බුල් හොඳට පෙරලා තිනවා, ඒ වගේම චින් එක හොඳට තිනවා. මේ ඔක්කොම අඩු වෙලා යනවා. හැම තියෙන ඒ තද ගතිය අඩු වෙලා හැම වැටෙනවා පල්ලෙහාට. ඉතින් මේක අපි කොහොමද අනිත් පැත්තට හරවන්නේ? අපි අනිත් පැත්තට හරවන්නේ මේ මූණේ අඩුවෙන් තියෙන ස්ටෙම් සෙල් වැඩි පුර ලබා දෙන ඒ ප්‍රදේශවල තියෙන මේ දේ ලබා දෙනවා. අපිට පුළුවන් ඒ අයිත් ඒ විදිහටම ලස්සන තරණ මූණක් ලබා ගන්න. ඒ වගේම ලස්සන අඩුකමක් තියෙනවනේ ලස්සන වැඩි කරගන්නත් පුළුවන්. අපි ඉස්සර කාලේ මූණක් තරණ කරන්න ෆේස් ලිෆ්ට් එකක් කියලා එකක් කරා. ඒ ඉස්සර කාලේ කරපු ෆේස් ලිෆ්ට් එකේදී කරේ හැම සහ හැම යටින් තියෙන දේවල් කපලා මහනවා. මේ මහුවම අපිට ඇදපු පෙනුමක් තමයි, ඇදිච්ච පෙනුමක් ලැබෙන්නේ. සාමාන්‍යයෙන් තරුණ කාලේ දීච්ච පිරිච්ච පෙනුමේ පිරිච්ච පෙනුම ලබා ගන්න කවදාකවත් බෑ ෆේස් ලිෆ්ට් ක්‍රමයට. මේක අපි පස්සේ පින්තූරෙන් පෙන්වන්න කරනවා. එතන ඒ වගේම හැම කපනකොට හැමේ තියෙන ලේයානිකා ස්නායු කැපිලා යනවා. එතකොට වයසට යනක ඉදිරියට තව දොඩටත් වැඩි වෙලා යනවා. ස්ටෙම් සෙල්ස් ග්‍රාෆ්ට් කරාම අපිට තරුණ කාලේ තිබිච්ච මුහුණ ඒ විදිහට, එහෙම නැත්නම් තමන්ගේ තියෙන මුහුණේ ලස්සන තව දොඩටත් වැඩි දියුණු කරලා හදා ගන්නට පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් අවුරුද්දෙන් පස්සේ අපිට හදා ගන්න ඕනේ ගොඩක් වෙලාවට අර මිඩ් ෆේස්, මැද මූණ සහ යට මූණ. ඒ වගේම ඒ කාලේදී යට මූණ තියෙන ෆැට් එකතු වෙනවා. මූණෙත් ගබඩාමේදයක් එක තියෙනවා. මේ ඉතාම අහිතකර දෙයක්. ඒක එකතු වෙන්නේ ඩබල් චින් කියන ප්‍රදේශය, ජවුල්ස් කියන ප්‍රදේශවල. මේක අපි අයින් කරනවා හැමතිස්සෙම. මොකද මේක අයින් කරාම එහෙම තද වෙනවා, එහෙම බුරුල් නම් වයසකට නිම ගොඩක් දුරට වැඩි වෙන නිසා. එතකොට අපි මේ දෙතැන්පත් කරන්නේ විශේෂයෙන්ම ඇස් ඇර ප්‍රදේශය,
එවැනි ඇස් වටේ තියෙන ප්‍රදේශය නේසලේබියල් ෆෝල් කියන්නේ කට දෙපැත්තේ තියෙන රැලි දෙක අඩු කරගන්න. ඒ වගේම තවදුරටත් වයස ගියන් පස්සේ අපි ෆුල් ෆෝහෙඩ් ලිෆ්ට් එකක් එමු නැත්නම් ෆුල් ෆේස් එකටම ෆැට් ග්‍රාෆ් කරනවා. එතකොට ෆැට් ග්‍රාෆ් කළා සුමාරි ඊට පස්සේ සාමාන්‍ය කෝල් ලේසර් ට්‍රීට්මන්ට් එකක් කරලා ට්‍රීට්මන්ට් එකක් දෙනවා. ඒ ස්ටෙම් සෙල්ස් ඇක්ටිවේට් කරන එහෙම නැත්නම් ඒ ස්ටෙම් සෙල්ස් වල තියෙන එනර්ජි එක වැඩි කරලා ඒවයින් හැමතරණ ක්‍රීම් වැඩි කරන්න. ඒ වගේම ලේසර් ට්‍රීට්මන්ට්ස් වලින් ඊට පස්සේ අපිට පුළුවන් තවදුරටත් හැමේ තියෙන ලස්සන වැඩි කරන්න. හැමේ තියෙන කලය එක ඒකාකාරී විදිහට ලබා ගන්න. හැමේ දිස්නෙ ලබා ගන්න. කුඩා බබෙක්ගේ හැමේ දිස්නයක් තියෙනවා. මේ දිස්නෙ වයස්ත්‍රය නොකර නැති වෙලා යනවා. මේ දිස්නෙ ආයෙත් ලබා ගන්න අපිට පුළුවන් ලේසර් ට්‍රීට්මන්ට්ස් වලින් ලෙහෙසියෙන්ම. ඒ වගේම අපේ හැමේ පිග්මන්ටේෂන්ස් තියෙනවනම් රැලිය තියලා තියෙනවනම් කුරුලෑවලවල තියෙනවනම් ඒවටත් හොඳම ප්‍රතිකාරය තමයි ලේසර් ට්‍රීට්මන්ට්. ලේසර් ට්‍රීට්මන්ට් වලින් ලැබෙන ඒ ප්‍රතිඵල 10 ගුණයකින් වැඩියෙන් ලැබෙනවා ස්ටෙම් සෙල් ග්‍රාෆ්ට් එකට පස්සේ. දැන් අපි කලින් කතා කරා ලස්සන වැඩි දියුණු කරන්න කොහොමද කියලා. අපේ මුනි ලස්සන රඳාපවත් තියෙන අපේ මුනි තියෙන ප්‍රොපෝෂන්ස් ඒ සාපේක්ෂව ඒ ප්‍රදේශ ලස්සනට තියෙනවලු. මුන මෙහෙම උඩ අතට තුනකට බෙදෙනවා සාමාන්‍යයෙන්. දැන් මේ ප්‍රදේශය කෙස් හැදෙන ප්‍රදේශය ඉඳලා අයිබ්‍රවුස් මැද අයිබ්‍රවුස් මැදින්න නාහිමුල ඉඳලා චින්නකේ අගට මේ ප්‍රදේශෙ එක විදිහටම තියෙනවා නේ ලස්සනයි. එතකොට ගොඩක් ලංකාවේ මෙන්න මේ ප්‍රදේශය අඩු වෙනවා මොකද චින් එක හොඳට පිළිකලා නැහැ. ඒ වගේ චින් එක ටිකක් පිටිපස්සෙන් ලංකාවේ ආගි පිළිකලා තිනා ඒක ඉස්සරහට ගත්තම ලස්සන හුඟක් වැඩි වෙනවා. ඒ වගේම සමහර අය නාහි ට වඩා නළල අඩු වෙනවා. මේ නළල අඩු නම් නළල අපිට පුරවලා හදන්න පුළුවන් ෆැඩ්‍රක් ක්‍රමයට. එහෙම හදනකොට අයිබ්‍රවුස් එක ලිෆ්ට් වෙනවා. අයිබ්‍රවුස් සාමාන්‍යයෙන් පොඩ්ඩක් ලිෆ්ට් වෙලා තියෙනවා ලැටරලි. මේ ලිෆ්ට් එකක් තිබුණත් තරුණ කාලේදී ඒක වයසට යනකොට වැටෙනවා. කාලයක් යනකොට මුළු හැම වැටෙනවා. ගොඩක් රට අපි කරන්නේ ඇස් දස්තර කෙනෙක් ගාඩ කියලා. එහෙම නැත්නම් ඉස්සර කාලේ වැඩ කරන ප්ලාස්ටික් සත්කම් කරන සර්ජන් කෙනෙක් ගාඩ කියලා. මේ ඇහි උඩ කෑල්ල කපලා අයින් කරන එකට කියනවා බ්ලෙෆර ප්ලාස්ටික් කියලා. ඒක හොඳ ක්‍රමයක් නේ. ඒකට වයසක වෙනම තවත් වැඩි වෙනවා. තවදුරටත් මුහුණ ඇටසැකිලි අපගෙන යනවා. මේ නිසා අපිට අර ෆැට් ප්‍රෝල කලින්ම හදාගත්තත් කවදාකවත් මේකට අපිට මේ තත්ත්වයට අපිපත් වෙන්නේ නැහැ. ඒ තරමට වයසට යන්නේ නැහැ. ඒ වගේම අපි මුණ හරස් අතට පහකට බෙදෙනවා. අපි නාහේ තියෙන පළල ඇසේ තියෙන පළල එක සමාන තියෙන්න ඕනේ 1 2 3 කියලා. ඊට යට පිටිපස්සෙන් මේ ප්‍රදේශ දෙකේ තියෙන්න ඕනේ 1 2 3 4 5. මේ පස් ප්‍රදේශය එක ගන්න තියෙනවා ලස්සන ගොඩක් වැඩි වෙනවා. ඒ වගේම තව අනෙකුත් සාපේක්ෂතාවන් ගොඩක් අපි පෙන්වන්න කරනවා. එතකොට නාසය සහ නාසය අග සහ තොල මැද ඉඳලා මේ ප්‍රදේශ 1 2. මේ වගේ හරියට තියෙනවා 3 1 3 1 3 1. මේ වගේ දේවල් බලලා තමයි අපි මුණක් ලස්සන කරන්නේ ස්ටෙම් සෙල් ග්‍රාෆ්ටින් ක්‍රමයට. දැන් මෙතන ලස්සන මුණ. ඒ සාපේක්ෂතාවන් ලස්සනට තියෙනවා. ඒ වගේම දෙපැත්තේ මේදී නෑ. දෙපැත්තේ මේදී වැඩිම කැත වෙනවා. ඒ වගේම හොඳට පිරිච්ච නල්ලක් තියෙනවනේ. එහි බම් ඉස්සලා තියෙනවනේ. ඒ වගේම යටිතල උඩුතලට වඩා වැඩිම පිරන්න ඕන 100 160යි තියෙන ඒ සාපේක්ෂතාවේ තියෙනවනේ. ඉතින් මේ වගේ ලස්සන මුණක් අපිට දැක්කම ඒකේ තියෙන ඒ සාපේක්ෂතාවන් ලේසින් අඳුර ගන්න පුළුවන්. මෙතන අපි කලින් කිව්වා වගේ ප්‍රයිමල් ෆේස් ලිෆ්ට් එක හැම තදකලා මහන එකක්. ඒක හොඳ ක්‍රමයක් නෙවෙයි. ඒ වගේම ඉක්‍රජින් ෆේස් ලිෆ්ට් එක කරාම අපිට සාමාන්‍යයෙන් ඇදිච්ච පෙනුමක්, එහෙම නැත්නම් තද හුලඟට අහුවෙච්ච මූණක් වගේ තමයි පේන්නේ. ඒත් ඒක තරුණ කාලෙක වෙච්ච මූණ නෙවෙයි පේන්නේ. ඒක ලස්සන අඩි වෙලා යනවා. තරුණකම අඩි වෙලා යනවා. දැන් ට්‍රේඩ් ලිෆ්ට් කියලා අපි අහලා තියෙනවා නූල් වලින් හැම උස්සල හදන ඒවා. මේ මෙච්චර හොඳ ක්‍රමයක් නෙවෙයි. මොකද නූලක් දාලා එහෙම නැත්නම් අපි ගෝල් ත්‍රෙඩ් එකක් දාලා අපි හැම ඇදලා දැම්මම ඒකින් අපේ ලේ ගමන ඒ වටේ ප්‍රදේශ වලට අඩු වෙනවා. ඒතර වයසින් එක තවත් වැඩිලා යනවා. විශ්වාස එච්චරකල් තියෙන්නේත් නෑ. ඒ වගේම සාමාන්‍යයෙන් ඕන හමක් කැපුවම ඒ වටේ ප්‍රදේශ ඉක්මනට වයසට යනවා. මොකද ලේ ගමන සහ ස්නායු කැපිලා යනවා හින්දා. ෆැට් ග්‍රාෆ් කරාම ෆැට් ග්‍රාෆ්ටින් කියන්නේ අපේ ඇඟේම තියෙන ෆැට් භාවිතා කරන. ඉතින් අපිට යන කොස්ට් එක ගොඩක් අඩු වෙනවා. ඒ වගේම
කිසිම අතුරු ආබාධයක් ඇතිවන්නේ නැහැ. කැපීමකුත් නැහැ. මේ නිසා ලස්සන සහ තණ්ඩකම වැඩි කරන්න ලෝකෙ දින හොඳම ක්‍රමය තමයි ෆැට් ග්‍රාෆ් ක්‍රමය. මේක කරන්න ඉස්සෙල්ලා ඇවිල්ලා අපි ගෙඩාව බලන්න ඕන. බලලා අපි තීරණයක් ගන්න ඕන. සමහර කාන්තාවන්ට එච්චර මේ දෙ නැහැ. ඒ වුණාට වඩා ලස්සන වෙන අවශ්‍යකම නම් තියෙනවා. ඉතින් තමන්ට තියෙන මේ මේද ප්‍රමාණය කුඩා වුණත් අපිට පුළුවන් ඒ කුඩාට තියෙන මේද හුඟක් ස්ටෙම් සෙල් තියෙනවා. ලොකුවට තියෙන මේද ස්ටෙම් සෙල් අඩුයි. ලොකුවට තියෙන මේද අපි ගොඩක් කරලා ටයිම් කරලා ඒ මේද කරකවලා ස්ටෙම් සෙල් ටික වෙන් කරලා තමයි ගන්නෙ. මේද කුඩාට තියෙන අපි දන්නවා මේද ඒ මේද තුළ ස්ටෙම් සෙල් හුඟක් තියෙනවා. ඒ මේද අපිට කරකවන්න අවශ්‍යත් නැහැ එච්චර. ඒ මේදෙන් සම්පූර්ණයෙන් භාවිත කරන්න පුළුවන් මුණ තණ්ඩ කරන්න. එතකොට මිනි ෆැට් ග්‍රාෆ් කියලා අපි ක්‍රමයක් කරනවා ගොඩක් කරලා ටික දවසකින්. පැය කීපයකින් හිඳ පැය දෙකක පොඩි කාලය තුළ අපිට ෆැට් ග්‍රාෆ් එකක් කළා. සාමාන්‍යයෙන් තරුණකම ලස්සනකම පොඩ්ඩක් වැඩි කියලා ගෙදර යන්න පුළුවන්. දවස් 3ක් විතරයි ඉදිම පවතින. කොස්ට් එක හැටියට බලනකොට අපි සාමාන්‍යයෙන් ෆුල් ෆැට් ග්‍රාෆ් එකට මිලි ලීටර් 40ක් වගේ භාවිත කරනවා. ඉතින් මිලි ලීටර් 40ක් රෙස්ටනින්, ජර්ඩම්, පර්ලින් වගේ දේවල් වලින් කරන්න ගියොත් 115ක් ඒකට මේ විදිහට වෙන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා ෆැට් ග්‍රාෆ් එකක් අපි සාමාන්‍යයෙන් බේසික් ෆැට් ග්‍රාෆ් එක ගන්න උදේ 100ක් පමණයි. මුළු මූණම කරන්නත් 100ක් පමණක් පමණයි ගන්න. මේ නිසා අපිට තේරෙනවා ලෝකෙ තියෙන හොඳම ක්‍රමය ලෝකෙ තියෙන ලාභම ක්‍රමයක් වෙනවා කියලා. ඒ වගේම ෆිලර්ස් කියන දේවල් භාවිත කරොත් මාස කිහිපයකට පමණ අපි තරණය වෙන්නේ. ඒ වගේ නෙමෙයි ෆැට් ග්‍රාෆ් එක අවුරුදු 10ක් 15ක් වුණත් තියෙනවා ඊට වැඩි කාලයක් වුණත් තියෙනවා. මොකද ඒවයි ස්ටෙම් සෙල් තුනින් තමයි අපි තරුණ වෙන්නේ. ඒතර ඒ තරුණ ඉතාම ලස්සනට ලැබෙනවා. අපි මුහුණ තරුණ කාලේ බබා වගේ ඉන්න කාලේ හුඟක් මේ දේ තියෙන කාලයක්. මේ මේ දඩුණා තමයි ලස්සන නැතිලා වයසක පෙනුම වැඩි වෙන්නේ. ඉතින් අපි ආයෙත් තමන්ගේම මේ දේ භාවිත කරාම අපිට ලැබෙන ඉතාම ලස්සන හැම ඒ හැමෙන් සාමාන්‍ය විදිහට බොහොම ස්වභාවික විදිහට ආලෝකයේ පිට වෙනවා දිස්නේ ලබා ගන්න පුළුවන්. මේක අපිට කවදාකවත් ෆිලර්ස් වලින් ලබා ගන්න බෑ. මොකද ෆිලර්ස් තමයි සාමාන්‍ය නිල් පාට වගේ එළියක් අපිට ලැබෙන්නේ. ආටිෆිෂල් නැත්තම් කෘත්‍රිම බවක් ඒක දක්නට ලැබෙනවා. ඒ වගේම ලස්සනට හැදෙන්නෙත් නෑ. මොකද ෆිලර්ස් කියන්නේ කෘත්‍රිම දෙයක්. ඒකෙන් අපිට ඒ ස්වභාවිකව තියෙන සෞඛ්‍යදායී ගති හැමේ තියෙන සෞඛ්‍යදායී ගති යන බෑ. අපිට ලැබෙන්නේ ලෙඩ ගතිය. යාගෙන් ෆිලර්ස් භාවිත කරාම මේ ෆිලර්ස් කැටිගෙන පුළුවන්. තොල් මේත විකෘති වෙන්න පුළුවන් ගොඩක් කාලෙදි. ඒ හැම හරි තොල් හරි කපලා තමයි අපිට අයින් කරන්න වෙන්නේ. ඒ වගේ තත්ත්වයක්ට ඇති වුණොත් මේ වගේ කම්ප්ලිකේෂන් හුඟක් තියෙනවා. මේ නිසා ෆිලර්ස් භාවිත කරන්න එපා කියලා තමයි මම හැමතිස්සෙම කියන්නේ. මෙන්න තවත් උදාහරණයක්. මේ මඩල්ගේ ෆේස් ලිෆ්ට් කරලා තියෙනවා. ඒතර හැම හැදිලා තියෙනවා. හැම හැදෙනම ලස්සනක් ලැබෙන්නේ නැහැ. ඒ වගේ තොල් ප්‍රෝලා තියෙන කොලාජන් වලින්. කොලාජන් රස්ලින් භාවිත කරා. මේ වගේ සොසේජ් ලිප්යක් කියලා අපි එකට කියනවා. ඒ ලිප්පේ ලස්සන නැහැ. ලිප්පේ නියම් පුරවලා කියලා විතරයි තියෙන්නේ. මේ තවත් ලිප් එක පුරවලා තිනවා. ලිප් එක ලකුණාට ඉතාම කැතයි. කිසිම ලස්සනක් නැහැ. ස්වභාවිකත්වයක් නැහැ. කෘතිම බවක් පේනවා. ෆිලර්ස් වලින් මෙන්න මේ විදිහට කෘතිම විදිහට තමයි පිළිමක් ලැබෙන්නේ. ඒ පිළිමේ ලස්සනක් නැහැ. ඒක පවතින්නෙත් නැහැ. ඒ වගේම මේ කම්ප්ලිකේෂන්ස් ගොඩක් වැඩි. වීදමත් ගොඩක් වැඩි. ඉතින් ලස්සන මූණක් ලබා ගන්න මේ ප්‍රොපෝෂන්ස් ගන්න ඕන එක හැටි අපි කලින් කතා කරා. මේක මෙන් අපි කලින් පෙන්නුම් කරපු පින්තූරය. මේ මම ලංකාවේ කරපු ෆැට් ග්‍රාෆ්ට් එක. ගොඩක් අය හිතනවා ෆැට් දැම්ම මූණ ෆැට් වෙනවා කියලා. ඒක අමුයිලක බොරුවක්. ෆැට් දැම්මත් මූණ කෙට් වෙනවා, මූණ ඉහළට යනවා, මූණේ තරණකම වැඩි වෙනවා. ඉතින් මේකෙන් හොඳට පෙන්නුම් කරනවා. මේ ලස්සන ගොඩක් වැඩි වෙලා තියෙනවා. මෙතන මූණ කෙට්ටුවට පෙන්නුම් මොකද? අපි ඒ වගේම නාහේ පොඩියට පෙන්නනවා. නාහේ ලොකුවට පෙන්නනවා අපි වයසට යනකොට. මේ චීක්ස් වැඩි වෙනකොට, මූණ ඉහළට යනකොට යට ප්‍රදේශයේ හීන වෙනකොට මූණ කෙට්ටුවට ලස්සනට පේනවා. අපි වයසක ආච්චිල ගොඩක් කරාට මූණ මහතට පේනවා. මොකද මූණ වැටිලා මහත් වෙලා ඒ පෙට්ටියක ස්වභාවයකට පත් වෙනවා. ත්‍රිකෝණාකාර ඕවල් ෂේප් මූණ නැතිලා යනවා. බබ්බෙක්ගේ මූණ මේ දේ හුඟක් තිබුණත් ඒ මූණේ ලස්සන වැඩි. ඉතින් බබ්බෙක්ගේ තියෙන ලස්සන තමයි අපි කාන්තාවගේ මූණ තියෙනවනේ. කම්බුල් පිළලා තියෙනවනේ. ඒ වගේම ෆෝයිඩ් එක පිළලා තියෙනවනේ. අයිබ්‍රෝස් ඉස්සලා තියෙනවනේ. තොල් හොඳට තියෙනවනේ. චින් එක පිළලා තියෙනවනේ. මේකත් මම කලින් පෙන්නු කරා වයස යන කොහොමද කියලා. මේ පිරිමි. පිරිමියන් දැන් ගොඩක් එනවා තරුණ වෙන්නේ. ඒගොල්ලෝ ආසේ තරුණ වෙන්නේ ලස්සන වෙන්නේ. ඒගොල්ලන්ට ස්ටිම් ග්‍රාෆ් ක්‍රමයට
ක්‍රීමගේ ගොඩක් කාලවට වයසක වෙනු ලැබෙන්නේ ඇස්සර ප්‍රදේශයෙන් සහ කරදිබැත්තේ මේ රැලි වලින්. ඉතින් ඇස්සර ප්‍රදේශය අපිට ලේසියෙන්ම හොඳට හදන්න පුළුවන් ෆැට් ග්‍රාෆ්ට් ක්‍රමයට. කාන්තාවකට එහෙම නෙවෙයි, කාන්තාවට ඇස්සර ප්‍රදේශය, කරදිබැත් ප්‍රදේශය, මේ වගේ රැලි තොල් වගේ චින් මේ සියල්ලම හදන්න ඕන ලස්සන පෙනුමක් ලබා ගන්නට. මේ කාන්තාව කුඩා කාලේ ලෙඩක් හැදිලා මේ දිවත් වෙලා තියෙනවා, මේ දි පුරවලා ආයිති ලස්සන ලබාගෙන තියෙන්නේ. මේ පින්දුරෙන් පෙන්වන්න කියලා තියෙනවා. මේක ලස්සන මුණක් මම කලින් පෙන්වන්න කරා. මේක අර ෆේස් ලිප් කරලා බ්ලෙෆරොප්ලාස්ටි කරලා ෆෝහෙඩ් ලිප් කරාම මේ ඉතාම ප්‍රසිද්ධ රොජර් රොජර්ස් කියන ඒ ගායකයා එයාගේ මූණ කැත වෙලා තියෙනවා. වයසට ගිහලා තියෙනවා. ඇට සැකිලි ඉස්කබලක් වගේ තමයි පේන්නේ. ඔහුට ෆැග්‍රාෆ් කම කරන්න මේ වගේ තරණ මූණ ආයෙත් ලබා ගන්න තිබුණා මේ වගේ කැත වෙන්නේ නැතුව. මේ මුණක් මම කලින් පෙන්වන්න කරා. මේකත් මම කලින් පෙන්වන්න කරා. ඒ කොලාජන් ෆිලස් බාතා ක්‍රම ලැබෙන කැත ගැතියයි මෙතනින් පෙන්වන්න කරන්නේ. මේක මම කලින් පෙන්වන්න කරා. ලස්සන මුණක් ලබා ගන්න ෆැග්‍රාෆ් ක්‍රම සහ ස්ටෙම්සෙල් ක්‍රමය තමයි අපිට හොඳ. මේ මුණත් ෆැග්‍රාෆ් කරලා මේ මුණ ලස්සන කියලා තියෙනවා. ඒ වගේම ලංකාවේ ගොඩක් අර පැහැපත්කම ලබා ගන්න කැමති මේ මුණ පැහැපත් කියලා තියෙන ග්ලූටගාන් ඉන්ජෙක්ෂන්ස් වලින්. ඒ වගේම අපිට අපි විශේෂයෙන් භාවිතා කරන නයිට් ක්‍රීම්ස් වලින් සහ ටැබ්ලට්ස් තියෙනවා. හැම සුදු වෙන්න ලේස ක්‍රම තියෙනවා. මේ ඔක්කොම භාවිතා කරනවා හැම ලස්සන වෙලා පැහැපත් වෙනවා. මූණ සම්පූර්ණයෙන් අපි වෙනස් කරන්න තියෙන ලස්සන කියලා තියෙනවා. චීක්ස් හදලා ලිප්ස් හදලා තියෙනවා සාමාන්‍ය විදිහට. මේ ලිප්ස් වල ආටිෆිෂල් ගතියක් නැහැ. මොකද අපි ෆැට් වලින් හදලා තියෙන්නේ. චින් එක අඩු චින් එකයිත් හදලා තියෙනවා. ඉතින් මේ වගේ ලස්සන මූණක් සහ තරුණ මූණක් ලබා ගන්න කැමති ඕන කෙනෙක්ට ලෝකෙ තියෙන හොඳම ක්‍රමය අපි දැන් ලංකාවේ අඩු මුදලකට ලබා දෙනවා ස්ටෙම් සෙල් ග්‍රාෆ්ට්ස් වලින්. මේ ගැන විස්තර ලබා ගන්න ඕන 0.77 23.2454ට කතා කරලා ඔබට කන්සල්ටේෂන්ට ඇවිල්ලා අපිට කියලා දෙන්න පුළුවන් කොහොමද ලස්සන තරුණ මූණක් ලබා ගන්නේ කොහොමද කියලා.